2022 IPL තරගාවලිය පසුගිය තරගාවලිය වලට වැඩිය වෙනස්ම තරගාවලියක් වෙන්න පුළුවන් කියලා මේ විද්දිත් අපිට අනාවැකි කියන්න පුළුවන්. මොකද පසුගිය තරගාවලිය වලට සෙල්ලම් නොකළ අලුත් කණ්ඩායම් දෙකක් මේ තරගාවලියට ඉදිරිපත් වෙනවා. මේ තත්ත්වෙත් එක්ක ඉදිරි තරගාවලියට තමන්ගේ කණ්ඩායම් වල රඳවා ගන්න පුළුවන් ක්‍රීඩක ප්‍රමාණය ක්‍රීඩකයෝ 4ට අඩු කරන්න IPL සංවිධායකයෝ තීරණය කළා තියෙනවා. මේ තත්ත්වෙක පසුගිය තරගාවලිය වල වෙන්දේසියට නොදමා ඉතිරි කරගත්ත ක්‍රීඩකයෝ ගණනාවක් නිදහස් කරන්න IPL කණ්ඩායම් වලට සිදු වෙලා. මේ විදිහට ක්‍රීඩකයන් රාශියකට තමන්ගේ තැන අහිමි වෙද්දී තැන රැකගෙන තියෙන ක්‍රීඩකයෝ ටික තමයි මේ පහුගිය වර ශූරතාවය දිනපු චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රථම තේරීම විදිහට රඳවාගෙන තියෙන්නේ. රවීන්ද්‍ර ජඩේජා ජඩේජා ඉන්දියන් රුපියල් කෝටි 16කට තමයි රඳවාගෙන තියෙන්නේ. චෙන්නයි නායක MS ධෝනි ඉන්දියන් රුපියල් කෝටි 12කටත් රටරාජ් ගයික්වාඩ් රුපියල් කෝටි 8කටත් මොයින් අලි කෝටි 6කටත් රඳවා ගන්න කණ්ඩායම් හිමිකරුව තීරණය කරලා තියෙනවා. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම මේ වතාවේ රඳවා ගන්න තීරණය කරලා තියෙන්නේ රෝහිත් ශර්මා, ජස්ප්‍රීත් බුම්රා, සූර්ය කුමාර් යාදව් එක්ක කිරන් පොලාට්. මෙතෙන්දී ශර්මාට කෝටි 16කුත්, බුම්රාට 12කුත්, යාදව්ට 8කුත්, පොලාට්ට 6කුත් විදිහට තමයි මිල නියම වෙලා තියෙන්නේ. දිල්ලි කැපිටල් කණ්ඩායම රිෂබ් පාන්ට් කෝටි 16කටත්, ආක්ෂා පටෙල් කෝටි 9කටත්, ප්‍රිතිවි ෂෝ කෝටි 7.5කටත්, නොකියා කෝටි 6.5කටත් මිල නියම කරලා රඳවා ගන්න කණ්ඩායම් හිමිකරුව තීරණය කරලා තියෙනවා. කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මේ වතාවේ වැඩිම මිලක් ගෙවල රඳවාගෙන තියෙන්නේ ඇන්ඩ්‍රු රසෙල්. රසෙල් කෝටි 12කටත්, වරුණ් චක්‍රවර්ති එක්ක වෙංකටේෂ් අයර් කෝටි 8කටත් මිල කරලා තියෙන කල්කටා කණ්ඩායම සුනිල් නාරායන් රඳවාගෙන තියෙන්නේ කෝටි 6කට. රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම වැඩිම මිලකට රඳවාගෙන තියෙන්නේ සංජු සැම්සන්. සැම්සන් කෝටි 14කටත්, ජොස් බට්ල කෝටි 10කටත්, නවක ක්‍රීඩක ජයිස්වාල් කෝටි 4කටත් රඳවා ගන්න රාජස්ථාන් හිමිකරුව තීරණය කරලා තියෙනවා. රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මේ රඳවා ගන්න තීරණය වෙලා තියෙන්නේ විරාට් කොහ්ලි, මැක්ස්වෙල් එක්ක මොහමඩ් සිරාජ්. මෙතෙන්දී කොහ්ලිට කෝටි 15කුත්, මැක්ස්වෙල්ට කෝටි 11කුත්, සිරාජ්ට කෝටි 7කුත් ගෙවන්න තීරණය වෙලා තියෙනවා. සන්රයිසර්ස් කණ්ඩායම පසුගිය තරගාවලිය වල පෙන්වපු අසාර්ථකත්වයත් එක්ක රඳවා ගැනීම තීරණ වෙනස් වෙලා තියෙනවා. නායක කේන් විලියම්සන්, අබ්දුල් සමාඩ් එක්ක උස්මාන් මලික් තමයි සන්රයිසර්ස් රඳවා ගන්න තීරණය වෙලා තියෙන්නේ. මෙතෙන්දී විලියම්සන්ට කෝටි 14කුත්, සමාඩ්ට කෝටි 4කුත්, උස්මාන් මලික්ට කෝටි 4කුත් ගෙවන්න කණ්ඩායම් හිමිකරුව තීරණය කරලා තියෙනවා. පංජාබ් කිංග්ස් කණ්ඩායම රඳවාගෙන තියෙන ක්‍රීඩකයෝ දෙන්නයි. මයන් අග්‍රවේල් කෝටි 14කටත්, අර්ෂ්දීප් සින් කෝටි 4කටත් තමයි පංජාබ් කණ්ඩායම රඳවාගෙන තියෙන්නේ. ඔය තමයි මේ පාර කණ්ඩායම් වෙන්දේසියට නොදා රඳවාගත්ත ක්‍රීඩකයෝ. මේ අතරින් මොනමුණ ක්‍රීඩකයෝ තමන් ගැන තියපු විශ්වාසයට වටිනාකමක් එකතු කරයිද, මොනමුණ ක්‍රීඩකයෝ මොනවට තියාගත්තද කියලා හිමිකරුවන්ට හිතෙන විදිහට සෙල්ලම් කරයිද කියලා අපිට තරගාවලිය ආරම්භ වුණාම බලා ගන්න පුළුවන් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket video නම් දී සපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදීන් ඔබට සුබ දවසක්.